දේශපාලන වශයෙන් තමන්ට උවමනා අය තෝරලා තමන්ගේ වරදවල් වහගන්න තමන්ගේ ඉතිහාසය වහංගු කරවා ගැනීමේ උවමනා උඩ තමයි මේ විදියට හිරගෙදර පැනලා හිරගෙදර ඉන්න හිරකරුවන් අරන් ගිහිල්ලා මේ විදියට මැරුවේ. ඒ මැරුවේ ගෝඨාභය පාලනය කරන පාලනයක් යටතේ ඔව් වග කියව යුතුයි. ඔව් ආරක්ෂක ලේකම් හැටියට වග කියව යුතුයි. මේව මෙතන මේක සංවිධානාත්මකව කළා අනිකුත් සිටියේ අනිත් හැම කෙනෙකුටම පහර ගහලා තල්ලු කළා. මේ විදිය විනාශකාරී මර්ධනයක් අටේ ඇති කළා. තෝර ඉරගෙට ඊටපතර හිටව මිනිස්සු සියය දෙනෙක් මරා තමයි. එතකොට එවැනි මිනිමරුවෙක් තමයි දැන් මේ සජිත් ප්‍රේමදාසට විරුද්ධව තරඟයට දාලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාසට විරුද්ධව තරඟයට දාලා තියෙන්නේ ඒගොල්ලෝ මෙවැනි මිනිමරුවෙක්. ඒ මිනිමරුවා වගේ කිව යුතුයි කියලා හැමෝම කියනවා. ඒ නිසා අපි මෙතනදී පෙන්වා දෙන්නේ තමුන්නාසෙලාට මේ රටේ පාලනය කළ යුත්තේ මිනිමරුවද? මේ රට දිගින් දිගටම ලෝකයේ ඉදිරියේ විශාල අපකීර්තියකට තල්ලු කරපු පිරිසුදු මිනිස්සු ඇවිල්ලා මෙතන රජකම් කරන්න එනවා. ඒකට තමුන්නාසෙලා ඉඩ දෙනවද කියන එකයි අපි අහන්නේ. ඒ නිසා මේ මරණය ගැන වගකීම දරන මිනිස්සු හඳුන්වා දීමට මේ අද දවසේ තමයි මතක් කරලා අනිත් අය දෙමව්පියන්ට සියල්ලන්ටම මතක් කරලා අපි කියන්නේ මිනිමරුවන්ගේ දේශයක් කරන්න එපා. මේ රට මේගොල්ලොම කියනවා බෞද්ධයන්ගේ දේශයක් කියලා. බුදුන් කිව්වේ කොමකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඒකෙන් බලපල්ල දිහා මොනුත් අනින් මිනිසයා දිහා ලෝභ ද්වේෂ මේහෙන් බලන්න එපා. තවත් කෙනෙක් උදෙස කියලා අපිට බුදුන් කිව්වා. නමුත් මේ මිනිස්සු අනිවාර්යයෙන්ම දිගටම කරන්නේ ලෝභ ද්වේෂ මෝහයෙන් මිනිස්සු අරගෙන මිනිස්සුන්ව මරා දමලා කරුණාව මෛත්‍රිය යට කරගෙන යන ගමනක්. ඔවුන් ගිහිල්ලා ඇමරිකාවේ ගිහිල්ලා දිවුරුන් දීලා තිනෝ බයිබලේ අතට අරගෙන ආගම සුණු විසුණු කරගත් කල්ලා දාලා තිනෝ. ඒ විදිහේ මිනිස්සු ඇවිල්ලා තමයි මේ රටේ ඡන්ද බලය දැන් ඉල්ලන්නේ. ඡන්ද බලය අපි ආරක්ෂා කළා. අවුරුදු 4ක් තිස්සේ මේ රජය තුලින් අපි ආරක්ෂා කළා. නීතිය නැවත නීතිය ගෙනල්ලා ඔළුව උස්සලා නීතිමය රටක් බවට පත් කළා තියෙනකොට ඒක විනාශ කිරීමට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ ඡන්ද කරන්න කියන එක මතක් කරන්න. අපි දකින්නවා මේ ජනාධිපතිවරණයේදී සමහර අපේක්ෂකයෝ කියනවා 16,000 වෙනි දැන් පස්සේ අහවලා නිදහස් කරනවා, අරයව නිදහස් කරනවා විවිධ කතා කියනවා. ඒ අනුව අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ සිද්ධි සම්බන්ධයෙන් යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් ඉදිරියට ඇති වෙනවා කියලා. මොකද යම් විදියකට නීතියේ පාලනය එහෙම නැත්නම් සාධාරණ අධිකරණය යම්කිසි විදියකට අත්විඳවන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් අපි බලාපොරොත්තු වෙන සාධාරණ අපිට ලැබෙන්නේ නැහැ. එහෙම නොවි මේ කටයුතු සිදු වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් තවදුරටත් මේ විඳිතභාවයට පත්වෙච්ච පුද්ගලයන් තවදුරටත් විඳිතභාවයට පත් කිරීමක් තමයි වෙන්නේ. ඒ අනුව අපි මුළු ලෝකයටම පණිවිඩයක් දෙනවා මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්න. ඒ වගේම පහුගිය කාලයේ වෙච්ච වැලිකඩ ඝාතනය පමණක් නෙමෙයි සියලුම ඝාතන සම්බන්ධයෙන් ඊට පෙර සිදු වූ ඝාතන පවා සම්බන්ධයෙන් ඒ ලෝකේ ලංකාවේම වුණන්නේ සියලුම විඳිතයන්ට සාධාරණ ඉටු කරන්න මැදිහත් වෙන්න කියලා අපි සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගෙන් වගේම ලෝක ප්‍රජාවගෙන මේ අවස්ථාවේ මේ යුක්තියේ පාන්සිලු දැල්වීමේ ක්‍රියාවලියේදී අපි ඉල්ලා සිටිනවා. Thank you.